මිනිස්සු මට දාපු නම ලයන්හිතය. හිත නිවන එකම බ්‍රෑන්ඩ් එක මගේ වැකිය. Hirugossip.lk සජීවී රියලිටි ටෙලිවිෂන් කරන්නේ නැවම වූ අත්දැකීම. හිරු ස්ටාර් සීසන් 3. මහපොළොවේ ජීවිත අහස උසට ඔසවන එකම වේදිකාවේ තමන්ගේ ජීවිතය වෙනස් කරගත්ත පුද්ගලෙක් ඉන්නවා. මාත් එක්ක සම්මුඛ වෙලා. මෙයා ගැන කතා කරනවා නම් ඇත්තටම හදවත නිවන චරිතය. එහෙම තමයි ප්‍රේක්ෂක සහ සමාජයේ ලෑන්විතය. සහන් ප්‍රබුද්ධ. සහන් අයිබෝවන්. කොහොමද ජීවිතේ? ජීවිතේ මේ වෙනකොට ලබා ගන්න හිතන් හිටපු හීන කියලා හිතන් හිටපු ගොඩක් දේවල් මේ වෙද්දි ළඟා කරගෙන තිනවා ජීවිතේ. ඉතින් නිහතමානී ආඩම්බරයක් තිනවා ඒ ගැන. හිරු නිසා, හිරු ස්ටා නිසා ලැබිච්ච දේ බොහොයි. ලැබිච්ච දේ බොහොයි. ඔය ලැබිච්ච දේ අතර අද්විතීය 12 දෙනා අතර තේලිපත් වුණා සහන්. කොහොමද එදා? එදා ගැන කතා කරොත් ඒක කම්පිටිෂන් එක අවසාන 12 අද්විතීය 12 දෙනා කියන්නේ ඒක මං හිතන්නේ එන හැමෝටම ලොකු හීනයක් සහ ලොකු ටාගට් එකක්. ඉතින් ඒක මට ඇචීව් කරගන්න පුළුවන් වුණා කියන්නේ ඒක මේ විශාල ජයග්‍රහණයක් මං මගේ ජීවිතේ ලබා ගත්ත සහ හොඳම කමෙන්ට් මේ වෙනකම් කොළමනාප තුනම ලබාගෙන මේ විදිහට ඉස්සරහට වටින් වටේ යන්න පුළුවන් වුණා කියන්නේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවත් එක්ක ඔවුන්ගේ ආදරය ලබාගෙන කිසිම දවසක ආදරය අඩු වෙන්නේ නැතුව එකම මට්ටමක ආදරය ලබාගෙන මේ ඉස්සරහට පැමිණීම ගැන සතුටුයි. දෙහියත්ත කණ්ඩිනම් ආපු සහන් දැන් කොතනද ඉන්නේ? දෙහියත්ත කණ්ඩියේ ගමට වෙලා ගෙදර සින්දුවක් කියාගෙන හිටපු මම අද වෙනකොට රටක් ලෝකයක් අඳුරන මිනිස්සු මට දාපු නම ලයන්හිතය. ඒ නමින් ඒ බ්‍රෑන්ඩ් එකෙන් අද මටම කියලා අනන්‍යතාවයක් ගොඩනගාගෙන මේ ශේෂ්ත්‍රය ඇතුලේ යම් කිසි මට්ටමකට දැන් මම මගේ වැඩ කටයුතු පටන් අරන් කියලා මම හිතනවා. ඉතින් එතෙන්ට එන්න මට හැකි වුණා ඒ හිරුස්ටා නිසා. හිරුස්ටා නිසා හඬවති කරු. හිරුස්ටා කියන්නේ ඇයි? ඇත්තටම මගේ ජීවිතේ අඳින පළඳින විදිහින වෙනස් කරපු තැනක්. හිතන පතන විදිහ, ආකල්ප, ඒ වගේම මගේ අනාගතය ගැන ප්ලෑන් කරන්න මාව හරිම ට්‍රැක් එකට දාපු තැන තමයි හිරුස්ටා කියන්නේ. කෙටියෙන්ම හිරුස්ටා කියන්නේ ඉතින් මගේ ජීවිතේම තමයි. සහන් අපි දකිනවා ලයිව් එකේ සින් කරද්දිම YouTube එකේ අපේ ලයිව් එක යනවනේ. එතකොට ඒ ලයිව් එකටම මේ ශේෂ්ත්‍රින් ප්‍රවීණිය කමෙන්ට් දානවා. සහ ඔයාට ශේෂ්ත්‍රින්න ප්‍රවීණිය කෝල් කරනවා. මොකද්ද මේ බලාගෙන ආසයි ඒ දේවල් දැනගන්න. ඒක මම මුලින් මට මුලින්ම කමෙන්ට් එකක් වැටුණේ YouTube එකේ මගේ view පසුවයි ගීතයට. ඉතින් ගීතය ගායනා කරලා මම YouTube එකේ මගේ කමෙන්ට් බලද්දී ශේෂ්ත්‍රේ ප්‍රවීණෙක් කමෙන්ට් කරලා තිබුණා. ඒ වගේම මට ඇය දුරකථනයෙන් කතා කරා. ඒ වගේම ඊට පසුව ගායනා කරපු ගොඩක් ගීතවලදී ඒ වගේ කමෙන්ට් කරලා තිබුණා. ඒ වගේම මට දුරකථනයෙන් කතා කරලා ධෛර්යය ලබා දුන්නා මේ තරඟේ ඉස්සරහටම යන්න. ඔයගේ හඬ ලස්සනයි. ඒ වගේම ඔයාට ගැළපෙන දේවල් තෝරගන්න මේ ශේෂ්ත්‍රය තුල මේ කලාකාරයෙක් විදිහට කොහොමද ඉස්සරහට යන්නේ වගේ ගොඩක් උපදෙස් මට ලැබුණා. කවුද ඒ කමෙන්ට් කරලා තිබ්බේ? මුලින්ම කමෙන්ට් එකක් දාලා තිබ්බේ සමිතා මුදුන්කොටුව මිස්. ඇය නිතරම කතා කරන්න ගත්තා. ඊට පස්සේ මගේ ගීත තෝරා ගැනීම වලදී පවා ඇය කතා කරලා මේ ගීත තෝරගන්න ඔයාලට ගැළපෙනවා, ඔයාගේ හඬට ගැළපෙනවා කියන එක ඇයි නිතරම මතක් කරා. දැන් කොහොමද මේ ලයන්විතයට එළියෙන් ලැබෙන ප්‍රතිචාර ටික? එළියෙන් ලැබෙන ප්‍රතිචාර ගත්තාමයි මගේ පෝස්ට් එකක් ඒ වගේම මගේ ලයිව් එකකට ආවොත් බලන්න පුළුවන්. හැම කෙනාම කතා කරන්න බ්‍රෑන්ඩ් නේම් එකෙන්. ඒ වගේම ගොඩක් මගෙන් බලාපොරොත්තු වෙන ගීත, ඒගොල්ලෝ ආස කරන ගීත මගෙන් අහන්න නිවිච්ච ගීත, හිත නිවන එකම බ්‍රෑන්ඩ් එක මගේ වැකිය. දැන් මෙහෙම කතා කරද්දිත් මගෙත් හිත නිවෙනවා. හැබැයි මෙයාගේ
ඇත්තටම හිරු ස්ට්‍රයිකර් ඇතුලේ ගත්තොත් එහෙම වෙන චරිතයක් ඉන්නේ පොඩි කට්ටියට උසුළු විසුළු කරන මට එහෙම කියලා තියෙනවා මට ඇහිලා තියෙනවා ඇත්තටම කොහොම චරිතයක්ද විහිළුවෙන් තමයි ඉතින් ඉන්නේ මොකද ඉතින් මේ hina වෙලා ඉන්නේ හොඳයිනේ නේද ඉතින් hina වෙලා විහිළුවෙන් තහලුවෙන් ඉන්නවා ඒ වගේම ඉතින් හැමෝත් එක්කම සහයෝගයෙන් ඉන්න පුළුවන් ඒකට මම හිතන්නේ ඒ කියනවා හිරු ස්ට්‍රයිකර් ඇතුලේ හැමෝත් එක්කම සහයෝගයෙන් ඉන්න අනිවාර්යෙන් කොහොමද ඇතුලේ ඔයත් එක්ක තියෙන සම්බන්ධතාවය කට්ටිය දැන් ගත්තොත් අපි අද්විතීය 12 දෙනා මූණවල් ඔක්කොම එකිනෙකාට මතකයි අපි එකිනෙකා දේවල් බෙදා ගන්නවා කන්නේ බොන්න එකට ඉතින් පෞද්ගලික දේවල් උනත් අපි කතා කරගෙන සහෝදරයෝ වගේ එකට ඉන්නේ ඉතින් ලොකු බැඳීමක් මේක ලොකු බොන්ඩ් එකක් ඒ සහෝදර බැඳීම තරඟයකට එහා ගියපු ලොකු දෙයක් මං හිතන්නේ හිරුස්ටා වගේ ජීවිතේ වෙනස් කරා මට මතක හැටියට එක්ස්පර්ට්ලා 3 දෙනාම වට වෝට් කළා තියෙනවා මේ වෙනකම් මොකද හිතන්නේ ගැන මම ගීතවත් වුණ පළමු දවසේ මං සාරංගයට කියනවා අයි මම මේ ගීතවත් වෙන්නේ මේ කොළමනාප තුන ගන්නම තමයි මං හැමදාම එදත් අදත් හෙටත් ගීතවත් වෙන්නේ කොළමනාප තුන බලාගෙන තමයි ඒක තමයි මගේ අංක එක ඉතින් මං කියනවා මට හැමදාම මේ කොළමනාප තුන ඕනේ මං හැමදාම මගේ ගීතය හරියට කියන්නේ මං ජොබ් එක මගේ හරියට කරන්නේ මේ කොළමනාප තුන එක්ක මං කොළමනාප තුන නැතුව ඉදිරි වටේට ගියත් ඒක මට සෑහීමකටපත් වෙන්න බෑ ඉතින් ග්‍රෑන්ඩ් ෆිනාලෙ එක දක්වා මං ගමන් කරනවා අනිවාර්යෙන්ම මට ශක්තිය තියෙනවා කියලා මං විශ්වාස කරනවා එදාටත් අර කොළමනාප තුනට තමයි මං ගීත ගායනා කරන්නේ හිරුස්ටා කිරුල කීපාර කීනෙන් දැක්ක හැමදාම දකින්න හිරුස්ටා කිරුල හීනේ මගේ ගමට මම අරන් යනවා මං හිතනවා මට ඒක කරන්න පුළුවන් වෙයි කියලා මම මෙච්චරකල් ගායනා කරපු හැම තරඟ අදිරක්ම මං ගායනා කරේ මගේ අවසන් මහා තරඟය කියලා හිතාගෙන මම ලොකුවට කිරුල ගන්නවා ඒක මම ලොකුවට ඔළුවට දාගන්නේ නැහැ මට ඕනේ මං ගායනා කරන තරඟ අදියර කරන්න පුළුවන් උපරිමය කරන එක ඒක අවසන් මහා තරඟයක් කරගන්න එක ඉතින් හිමින් යමු අපි යමුනා හිමින් යමු මං ආසයි මේ ලයන්විතයගෙන් හදවතට දැනෙන හදවත ස්පර්ශ කරන සින්දුවකින් අපි මේ චැට් එක අවසන් කරමු සින්දුවක පොඩි කැලක් කියමු වියෝ පසුවයි දැනෙන්නේ ප්‍රේමයි අභිමන් ඇඬුදා කඳුලයි දකින්නේ සිනහාවේ සරතම් තුන්දුරු ලයන් විතය මාත් එක්ක සම්මුඛුණා එහෙනම් සහන් ප්‍රබුද්ධ ජය වේවා වියෝ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් ඇඬුදා කඳුලයි Hirugossip.lk